ආයුබෝවන්. හරිදේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය ආයමේ මම වත්සලා හෙට්ටිමුල්ල. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. නිර්වින්දන ඉන්නතක හිඟයක්. ශල්‍යකර්මත් මග නවතීද. ඖෂධ වර්ග 75කුත් හිඟයි. වසර 4ට වෛද්‍යවරුන් 1700ක් රටෙන් ගිහින් සෞඛ්‍ය සේවාවට රතු එළි. පාසල් අනධ්‍යන සේවකයනුත් අද ලෙඩ වෙයි. ආයුර්වේද වෛද්‍යවරුනුත් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක. කයිවාරුවට වඩා ක්‍රියාව හොඳයි කියන සජිත්. වැරදිකාරයෝ කොච්චර හිටියත් හැමදේටම අහුවෙන්නේ මම. මෛත්‍රී කියයි. මාව තමා ඔක්කොටම අවශ්‍ය ප්‍රශ්න වෙලා තියෙන්නේ මාව තමා. ජනාධිපති රනිල් දුන්න රස්සා ගැන කියන වසන්ත. සාගලට, අකිලට, රංගේ බණ්ඩාරට රස්සා හම්බුණා. වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විලයාන්ද්‍රන් දියුරුම් දෙයි. මද්‍රව්‍ය මහමොලකරුවෙකු කොටු. අත නැති කළ ප්‍රේමය. රුසියාවේ ඩැගෙස්තාන් ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක්. 23 දෙනෙකු ජීවිතක්ෂයට. සාමයේ කුරුල්ලාට ජර්මනියේදී මරණය. ප්‍රථමයෙන් දේශීය පුවත්. පෙරදිනය ළමා රෝහලේ සහ මහනුවර ජාතික රෝහලේ නිර්වින්දන එන්නතක හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. මේ හේතුවෙන් ශල්‍යකර්ම නැවතීමේ අවධානමක් පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර ගත වූ වසර 4ට වෛද්‍යවරුන් 1700ක් රට හැර ගොස් තිබෙනවා. ශල්‍යකර්ම සඳහා භාවිත කරන ලීක්නොකේන් නම් එන්නතේ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්වස්ථා දත්ත පද්ධතිය අනුව තහවුරු වනවා. මේ හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ළමා රෝහලේ සැත්කම් නැවතීමේ අවධානමක් පවතින බවයි වාර්තා වන්නේ. රෝහලේ කාර්ය මණ්ඩලයේද මේ හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. මේ අතර රටපුරා රෝහල්වල ඖෂධ වර්ග 75කට අධික ප්‍රමාණයක් සහ උපකරණවල හිඟයක් ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. දියවැටියා රෝගීන්ට ලබා දෙන ඖෂධ, පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධ, රුධිරගත රෝගාබාධ සහිත රෝගීන්ට හා හෘද රෝගීන්ට ලබා දෙන ඖෂධවල හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් පිටතින් ඖෂධ රැගෙන ඒමටයි රෝගීන්ට සිදුව ඇත්තේ. ඖෂධ වර්ග 75කට අධික සංඛ්‍යාවක හිඟයක් මේ වන විට රෝහල් පද්ධතිය තුළ පවතිනවා. විශේෂයෙන්ම බදුල්ල ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල, නාවලපිටිය, ගම්පොළ රෝහල් ඇතුළුව ශ්‍රී ලංකා ජාතික රෝහල තුලත් මේ තත්ත්වය මේහා සමානව පවතිනවා. ඉතින් මේ ඖෂධ හිගය නිසා එක පැත්තකින් රෝගීන්, විශේෂයෙන්ම සායන සඳහා පැමිණෙන රෝගීන්, ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයන්ට ලක් වෙලා සිටිනවා. ඖෂධ හිඟය උපකරණ ගැටළු මෙන්ම වෛද්‍යවරුන් රට හැර යාම නිසාද සෞඛ්‍ය ශාස්ත්‍රය බිඳ වැටීමකට ලක් වෙමින් තිබෙනවා. ගත වූ වසර 4 තුළ පමණක් වෛද්‍යවරුන් 1700ක් රට හැරකුස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ. 20 අවුරුද්ද වන විට වැටුප් රහිත විදේශ නිවාඩු ලබාගත් වෛද්‍යවරු 62ක් සහ නොදන්වා රට හැරගිය වෛද්‍යවරු 44ක් සමග 106 දෙනෙක් ශ්‍රී ලංකාවෙන් පිට වෙලා තිබෙනවා. 2021 අවුරුද්ද වන විට රට හැරගිය වෛද්‍යවරු සංඛ්‍යාව 259ක්. දැන් අපි 2022 යොමු වුණාම සමස්ත වෛද්‍යවරු 584 දෙනෙක් රට හැර ගිහින් තිබෙනවා. ඒකෙන් 381 දෙනෙක් වැටුප් රහිත විදේශ නිවාඩු ලබාගෙන තිබෙද්දී නොදන්නා විදේශගත වූ වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය 203ක්. ඒ වගේම 2023 අවුරුද්ද වෙන විට අපට පේනවා මේ නොදන්නා රට හැර ගිය වෛද්‍යවරු ප්‍රමාණය 213ක්. ඒ වගේම තමයි වැටුප් රහිත විදේශ නිවාඩු ගත්ත ප්‍රමාණය 493. පසුගිය අවසාන අවුරුදු 4 ගත්තට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව වෛද්‍යවරු 1082ක් වැටුප් රහිත විදේශ නිවාඩු ලබාගෙන තිබෙනවා. නොදන්වා රට හැර ගිය වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණය 573ක්. ඒ අනුව අවසාන අවුරුදු 4 අපට පේනවා ආසන්න වශයෙන් වෛද්‍යවරු 1655ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල දත්තවලට අනුව ශ්‍රී ලංකාව හැරගොස් තිබෙනවා. අධ්‍යාපන අනධ්‍යන සේවකයන් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. කෙසේ වෙතත් රජයේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ. මේ අතර වැටුප් විෂමතා මුල් කරගෙන ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවාවේ වෛද්‍යවරුන්ද අද වැඩ වර්ජනයක නිරත වනවා.
දෙවයින පුරා අධ්‍යාපන අනධ්‍යන සේවකීන් අද සහ හෙට දින අසනීපනිවාඩු වාර්තා කර සේවයේ නිවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය පවසනවා. ඒ අනුව මහනුවර උතුරු මැද සහ වයඹන ප්‍රදේශ තුල අද දින එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මකයි. අධ්‍යාපන අනධ්‍යන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ. නිලැඳුම් ප්‍රශ්නේ, මාර්වීම් ප්‍රශ්නේ, වාරාන්තර නිවාඩු ප්‍රශ්න, රාජකාරී ලැයිස්තු, රාජකාරී වේලාව, දීමනා සම්බන්ධ ගැටලු, රාජකාරී වේලාව සම්බන්ධව ගැටලු ඇතිලා තියෙනවා. මේ ජාතික ප්‍රතිපත්තියක් නැතිකමේ අධ්‍යාපනයේ බිඳුවටම කඩා වැටලා තියෙනවා. දැන් හෙට සහ අනිද්දා දිනේ අපි අසනීප නිවාඩු වාර්තා කරලා මුළු දිවයිනේම පාසල්වල, ගුරු විද්‍යාලවල, විද්‍යාපීතවල අනද්දින සේවකයෝ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙලා තියෙනවා. එහෙමනම් අධ්‍යාපන අමාත්‍යවරයා මේකට උත්තරේ විදිහට දීලා තියෙන්නේ ආදි ශිෂ්‍යයන් සහ දෙමව්පියන්ගෙන් සහයෝගය අරගෙන පාසල් පද්ධතිය එම දින දෙක කරගෙන යන්න කියලා. මෙන්න අධ්‍යාපන අමාත්‍යවරයාගේ උත්තරේ. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ පොසොන් නිවාඩුවේ නඩතුරුව සුපුරුදු පරිදි අද දිනේ සිට රජයේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි. මේ අතර වැටුප් විෂමතා මුල් කර ගනිමින් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේද අද වැඩවර්ජනයක නිරත වෙනවා. මේ බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ අද වැඩවර්ජනය හේතුවෙන් සේවා අඩාල වූ ආකාරයයි. බාහිර රෝගී අංශයේ මේ වන විට කිසිදු වෛද්‍යවරයෙක් සේවයට වාර්තා කරලා නැහැ. ඒ වුණත් අපි අද දවසේ හදිසි සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා අපි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ වගේම සියලු බුද්ධ සමිතියට සාකච්ඡා කරලා රෝහලේ නේවාසිකංශයේ අපි ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ව්‍යාලේන්ද්‍රන් වෙළඳ හා පරිසර රාජාමාත්‍යවරයා ලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ දියරුම් දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදී වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිමම් ව්‍යාලේන්ද්‍රන් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දියරුම් දුන්නා. මේ අතර නැගෙනහිර පළාතේ සංචාරක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති විශේෂ යාඥා මෙහෙයකට එක් වුණා. මම විශේෂයෙන් ආවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ විශාල ලෙස ඊළඟ අවුරුද්දේ ඉඳන් දියුණු කර සැලසුම් ගැන කතා කරන්න. කෘෂිකර්මය නවීකරණය කරන්නටත් ඒ වගේම සංචාරක ව්‍යාපාරේ මීට වඩා විශාල ලෙස දියුණු කරන්නටත් බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනය දියුණු කරන්න ඕනේ. මේ අයට හොඳ අනාගතයක් ඇති කරන්න, හොඳ ආදායම් මාර්ගය ඇති කරන්න. ගාසා අද ප්‍රශ්න ගැන මේ ආණ්ඩුව තද ස්ථාවරයක ඉන්නේ. ඒකෙන් අපි වෙනස් වෙන්නේ නැහැ. ඉස්රායලයට හමාස් එක්ක ප්‍රශ්න තියෙනවා නම් ඒක ගාසා වැසියන්ගෙන් පිළිගන්න එපා. හමාස් සංවිධානයේ අපි කැමති වුණත් අකමැති වුණත් ගාසාවල තියෙනවා. අපිට තියෙන්නේ පැලස්තීනෙට විසඳුමක් හොයාගන්න. අපේ ස්ථාවරය නම් අවුරුදු 5ක් තුලදී පැලස්තීන් රාජ්‍යය ඇති කරන්න උවමනයි. මේ මිනිස්සු මරණ එක ගැන අපි කම්පා වෙලා තියෙනවා. සාමාන්‍ය ජනතාව, දරුවන් මරමුවට පත් වෙලා තියෙනවා. අපිට කෙසේ හෝ ඒක අනුමත කරන්න බෑ. ගාසා අරමුදල ආරම්භ කරන්න ආණ්ඩුවෙන් ඉස්සෙල්ලම ඩොලර් මිලියනයක් දුන්නා. අපි පොඩි රටක් වෙන්න පුළුවන්, බංකොලොත් වුණ රටක් වෙන්න පුළුවන්. ඒත් අපි අඩු ගානේ ඩොලර් මිලියනයක් දුන්නා. මෙහිදී ගාසා තීරයේ ගැටුම් වලින් විපතටපත් දරුවන්ට සහන සැලසීම් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ආරම්භ කළ ගාසාහි ළමා අරමුදලට නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලිය විසින් රුපියල් 1,07,69,417 මුදලක් පරිත්‍යාග කිරීමද සිදු කෙරුණා. රටේ බිහිවන සෑම විපක්ෂයකටම ආදර්ශයක් ලබා දීමට තමාට හැකි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කළුතර පැවති වැඩසටහනකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 255 වැනි අදියර කළුතර හොරණ පොකුණුවිට සිරිමෙවන් මහවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. එම විද්‍යාලයට රුපියල් 112,000 ආසන්න සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබුණා. මගේ ක්‍රමය වෙනස්. ගුණකතනයට වැඩිය වැදගත් වෙනවා ක්‍රියාව. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කිසිම දවසක මේ රටේ පාසල් දූදරුවන් වෙන්කරේ නැහැ, කොටස් කරේ නැහැ. හැමෝටම එක හා සමානව සලකලා තමයි 43,00,000 පාසල් දූ දරුවන්ට නිල ඇඳුම දිවාහරි ලබා දුන්නේ.
අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළ. මොන විපක්ෂයද මේ වගේ බලයක් නැතුව වැඩක් කළා. සුන්දර වචනමාලාවලින් රට ගොඩ ගන්නට බෑ. කියන දේ කරන්නට ඕන. 76 වසරක අපේ රටේ ක්‍රියාත්මක වුණු ක්‍රමය අපි වෙනස් කරලා උඩු යටිකුරු කරලා අද විපක්ෂයක් හැටියට රටට සේවයක් කරන එකම ගමන එකම කණ්ඩායම එකම වැඩපිළිවෙල සක්වල සහ හුස්මයි කියන එක මම බොහොම ආඩම්බරෙන් ඔබට මතක් කරන්න කැමතියි. දැන් මේ බිහි වෙන විපක්ෂයටත් ආයේ කයිවාරු ගගහ යන්න බෑ ඉස්සරහට. අපි ස්ටෑන්ඩඩ් එකක් සෙට් කරලා තියෙනවා. ඒකට එළමෙන හැම විපක්ෂයටම අනේ අපිට බලයක් නැහැ. බලයක් දෙන්න එතකොට අපි කරන්නම්. 76 අවුරුද්දක් ඒ කියපු කතාව ආයේ කියන්න බෑ. හැමෝටම කට ඇති තැන වැඩ පෙන්නන්නටත් සිද්ධ වෙනවා. කුමන බාධක ආවත් දේශපාලනය අතහරින්නේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවරදී පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ මූලිකත්වයෙනුයි. වාරණ දිනනවා, අතුරුදානන් නියෝග දිනනවායි. අපි අපේ දේශපාලනය අපි කරනවා. ඒක සාමාන්‍යයෙන් ගමේ දේශපාලනය කරන එක, රැස්වීම කතා කරන එක. ඒවා පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලට මේ පක්ෂේ ලාංඡනවත් දෙන්නේ නැහැ කියලා කියනවා. එහෙම ඉතින් එක්කේනා කියනවා ඉතින් ඔය ඔය රටේ නැති දේශපාලන මේ පිස්සු නොයෙක් දේවල් ලියනවනේ. තව මාස දෙකෙන් ඔය ඔක්කොම ඉවරයිනේ සද්දේ. එදාට පස්සපැත්ත බීම අරගන්නවා ඒගොල්ලෝ. ඔබතුමා කරපදල් ප්‍රකාශයක් කරා බණ්ඩාරනායක මහත්තයා විඩි තියලා මැරුවා. මාව නොමරා මරනවා කියලා. මොකද්ද සර්ගේ? ඔව් ඉතින් ඒක ඇත්තනේ. ඉතින් ඒක මේ අර මේ කාජිනල් උන්නාන්සේයි ඔය තව දේශපාලනඥයෝ කණ්ඩායමකුයි තමා කරන්නේ. ඉතින් දැන් අවුරුදු 5ක් ඒ දේ කරනවනේ. ඉතින් ඒක බොරුවක් නැහනේ. මම බෝම්බ ගැහුවද? මම මේ බෝම්බ හැදුවද? ආයුධ එකතු කරුවද? වෙඩි බේත් එකතු කරුවද? බෝම්බ ගහපුන් අන්න හිරේ ඉන්නවා 160 ගානක්. ඒ ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. මාධ්‍ය කතා කරන්නේ නැහැ. දේශපාලඥයෝ කතා කරන්නේ නැහැ. මාව තමා ඔක්කොටම අවශ්‍ය ප්‍රශ්න වෙලා තියෙන්නේ මාව තමා. ජනාධිපති අපේක්ෂකරු දෙන්නෙක් ඉන්නවනේ රජයේ තුන. ඔබතුමත් අපේක්ෂකෙක්. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ 10ක් විතර ඉන්නවා නම් කොච්චර හොඳද? ඇයි අනිත් අයට එන්න බැරි? ඇයි නිමල් සිරිපාලත් දැන් කියනවනේ බොරුවට සභාපති කියලා? එයාටත් එන්න බැරිය. කිසිම නීතිමය බාධාවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ ඉස්මාලා භාවිතා කරන්නේ. ඕන තරම් මේ රටේ ගොඩනැගිලි වල බලහත්කාරයෙන් අල්ලගත් අපචාරියෝ ජීවත් වෙනවා අපි දැකලා තියෙනවානේ. අද උසායල නඩු මෙච්චර ගොඩ ගැහිලා තියෙන ඇයි? මේ අනුන්ගේ ගොඩනැගිලි වල ඉඩම් වල බලහත්කාරයෙන් මිනිස්සු පදිංචිනව නැවිලා හොරු තක්කඩිය. බුදුමා සඳහන් කරා කියලා වෙලලා තියෙනවා මේ ඉදිරියට බුදුමා විශේෂ හෙළිදරව්වක් කීපයක් කරනවා කියලා. ඒ අර මේ රටේ පිළිබඳ නෙවෙයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න කුමන්ත්‍රණය කරන මිනිස්සුන්ගේ ක්‍රියාකාරීකම් ගැන තමයි කියනවා කිව්වේ. අනේ ඔබතුමා කී දවසක් මගෙන් ඔක අහලා තියෙනවද? මං කියවනේ එනවා කියලා. ජනාධිපතිවරණය දිනුවට පස්සේ අපිට විරුද්ධ දාපු මට විරුද්ධ දාපු නොඩි ටික ඔක්කොම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිෂ්ප්‍රභ වෙනවා. ඒතකොට පක්ෂේ නායකත්වය ගැන ගැටලු වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාව සහ දේශපාලන රැස්වීම අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ විජයරාමයේ පිහිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාව සහ දේශපාලන මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ විජයරහම පිහිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී. මීට පක්ෂය නියෝජනය කරමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම මැති ඇමතිවරුන් විශාල පිරිසක් එක්ව සිටියා. අද අපි පක්ෂයක් හැටියට විධායක සභාව රැස් වෙනවා. මම හිතන්නේ අනාගත දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කරන්න. මම හිතන්නේ තීන්දුවක් ගන්න ඕනේ නේද? අද ගන්න අනිවාර්යයෙන්. අපි බලාපොරොත්තු වෙනවා එහෙම වෙයි. කාට සහාය දෙන්නේ? අපි තාම තීන්දුවක් නැහැ. පක්ෂයේ කාටද සහාය දෙන්න කියන එකකට සහාය දෙන්නේ. බරමන පැත්තරද? නැහැ. ඉතින් අපි රටට හොඳ තීන්දුවක් ගන්නවා. සමස්ත ලංකා කාර්ක සභාවයි දේශපාලන මණ්ඩලයයි. විධායක සභාව නෙවෙයි. නෑ විධායක සභාව. මොන තීන්දුවද? ජනාධිපති අපේක්ෂක. තාම ජනාධිපති නම නියෝග කළා නෑ, ප්‍රකාශ කරලා නෑ. මස්ත ලංකා කාරක සභාව වැඩේ ඉවරලා ආවිලා කියන්න. ඒ කියන්නේ තීන්දුව ගන්නවද?
රනිල් වික්‍රමසිංහ ජනපතිවීමෙන් පසු ආණ්ඩුවෙන් පෝෂණය වන පිරිස් ඡන්දය කල් තැමීමට කටයුතු කරමින් සිටින බව ජාතික ජනබලවේගයේ විධායක මණ්ඩල සභික වසන්ත සමරසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ව්‍යාපාරික හමුවකට එක් වෙමිනොයි. රනිල් ජනාධිපති වීම නිසා සාගලට, අකිලට, රුවන්විජේ එයාගේ මහලේකම් ඊයේ පෙරදා කිව්ව අවුරුදු දෙකක් රනිල්ට කල් දෙන්න කියලා රංගේ බණ්ඩාරට රස හම්බුණා. ජීවත් වෙන ජනාධිපති ලේකම්කාරයා. ඒ වෙනුවා මේ ජනාධිපතිකම නැති වුණොත් මාන වැඩේ රස්සම නැති නිසා අවුරුදු දෙකක් ඡන්ද නැතුව යන්න පුළුවන් කියලා. ඒ කතා කියන ගමන් අර යන ගමන් ගලක් ගහගෙන යනවා නෑ. ඡන්ද නැතුව යන ගමන් මාලිමාවටත් නේ දෙන්න නම් එපා, දුන්නොත් ඉවරයි නේ. ඒගොල්ලෝ ආවොත් ඉතින් ඔයගොල්ලගේ දේපල ගන්න. ඔහොම කතා කියනවා. ඔය කියන ගමන් ගිය අවුරුද්දේ නේද පරාටේ ගහලා රටේ ජනතාවට අයිති, ව්‍යාපාරිකයන්ට අයිති ණය ගන්න බැංකුවලට තියපු දේපල 1411ක් සින්නවනවා. 2008 ඇමරිකාව වැටෙද්දී වැටෙන ඇමරිකාව වැටෙන එක නවත්ත ගන්න චීනෙන් විතරක් දුන්නා ඩොලර් බිලියන 840ක්. 840 කියන්නේ ලංකාවේ අවුරුදු 12ක ජාතික ආදායම් වගේ සල්ලි දුන්න ඇමරිකාව වැටෙන එක නවත්ත නැයි. ඇමරිකාව වැටුණොත් චීනේ කර්මාන්ත වැටෙනවා. චීනේ කර්මාන්ත වැටුණොත් රස්සා නැති වෙනවා. කර්මාන්ත වැහෙනවා. විශාල ප්‍රශ්නයක් එනවා. අපි අපේ කර්මාන්ත කරුවට අරමුදේ ඇවිල්ලා ලයිට් බිල ගෙවා ගන්න බෑ, පඩි ගෙවා ගන්න බෑ, නිෂ්පාදන නෑ, අමුද්‍රව්‍ය ගේන්න විදියක් නෑ, රටේ ඩොලර් නෑ. අරමුදේට ගියාට පස්සේ පණතක් හදලා දෙනවා විකුණ ගනින් දේපල කියලා බැංකුවට. ආණ්ඩුව ඕන දෙයකට. වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ කිහිපයක මුහුදු රළ මීටර් දෙකත් 2.5 අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බස්නාහිර සහ සබරගම පළාත්වලත් ඒ වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවර ඉලියන දිස්ත්‍රික්වල විටින් විට වැසී ඇති වේවි. ඒ අතරින් අපි ගත්තොත් බස්නාහිර සහ සබරගම පළාත්වලත් ඒ වගේම මහනුවර සහ නුවර ඉලියන දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 50ක් දක්වා වගේ තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම කියන්න ඕනේ වයඹ පළාතෙත් මාතලේ දිස්ත්‍රික්කෙත් වැසි බාර කිහිපයක් ඇතිවීම ඊට කඩක් තියෙනවා. දිවයිනේ මධ්‍යම කඳුකරේ බටහිර බෑම් ප්‍රදේශයේ වගේම උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොන්රාගල යන දිස්ත්‍රික්වලත් විටින් විට හමන තරමක තද සුළං පැයට කිලෝමීටර 40ක 50ක් වගේ තරමක තද සුළං ඇතිවේවි. ඒ ගැනත් අවධානයෙන් ඉන්න කියලා මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනට මුහුදේ කාලගුණය සැලකුවාම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ විගුරුම් සහිත වැසි ඇතිවේවි. ඒ වගේම දිවයිනට මුහුදේ සුළං හමන්නේ නිර්ත දිශාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 30ක් 45ක් අතර වගේ වේවි. නමුත් ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරය හරහා මන්නාරම පුත්තලම දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ක් 65ක් දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙන්න පුළුවන් විටින් විට. ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා අපි විශේෂයෙන්ම ධීවර ප්‍රජාවගෙන් වගේම නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කියන්න ඕනේ පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වාන වෙරළට ඔබ්බෙන්න මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගයේ සමහර අවස්ථාවල පැයට කිලෝමීටර 50ක් දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. විටින් විට තරමක් රළු වෙන්නත් පුළුවන්. ඒ වගේම එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළෙහි උස මීටර 2ක් 2.5ක් වගේ දක්වා ඉහළ යන්න පුළුවන්. ඒ ගැනත් අවධානයෙන් ඉන්න කියලා අපි නාවික සහ ධීවර ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා. පොසොන් පොහොය වෙනුවෙන් තවමත් රටපුරා විවිධ වැඩසටහන් සහ උත්සව සංවිධානය කර තිබෙනවා. පොළොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහායම දිස්ත්‍රික්කයේ සේලු රාජ ආයතන එක්ව 49 වන වරටත් සංවිධාන කළ ඓතිහාසික පොළොන්නරුව පොසොන් මහ පෙරහර ඊ රාත්‍රියේ වීදී සංචාරය කළා. විදුලියත් එක්ක මෙතන ගණකන කරන්නේ හිඳ අපිට කරන අපේ කතා බහලක් උනත් අතරගම් පෙරහැර මට මතකයි. මොන්ටපොන්ටරට සහ හංස නර්තනය මේ පෙරහැර සම්බන්ධව අලුතින් ව්‍යාපාරික මහේෂ් තුෂ්මන්ත සිල්වාගේ ධන පරිත්‍යාගයෙන් කළුවා මෝදිරදී පැවැතු බද්දන්සලයිමේ පොසොන් පොහේට සමගාමීව ඊයේත් දවස පුරා දන්සල් සහ පොසොන් කලාප සංවිධානය කර තිබුණේ මෙලෙසිනොයි. Thank you.
රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. ඩුබයි රටේ සැඟවී සිටින ඩුබයි කසුන් හා ලහිරු යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මහමුලකරු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂකාර බලකාය ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ප්‍රේම සම්බන්ධතාවයක් මුල්කර ගනිමින් දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලකදී තරුණයෙකුගේ අතක් ශරීරයෙන් වෙන්වෙන ලෙස කපා දමා තිබෙනවා. ඒ කිලිනොච්චිය විනායකපුරම් ප්‍රදේශයේදී තුවල් ලැබූ 18 හැවිරිදි තරුණයා වැඩදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට මාර්කර යවා ඇති බවයි වාර්තා වන්නේ. සෙංකඩගල අභියෝගතා කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා පැවැත්වුණා. ඒ අස්ගිරිය ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී මහනුවර බෙරවට්ස් විද්‍යාලය සහ සරසවි උයන විද්‍යාලය අතරයි තරගය පැවැත්වුණේ. මෙහිදී මහනුවර බෙරවට්ස් විදුහල තරගාවලියේ ජය හිමි කරගත්තා. වාහන ආපදා රථයක පටවා රැගෙන ගිය බැකෝ යන්ත්‍රයක් පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඒ බලංකොඩ බැද්දේ කන්ද ප්‍රදේශයේදී අනතුරින් බැකෝ යන්ත්‍ර රියදුරු බරපතල තුවාල ලපා රෝහල්ගත කර තිබෙනවා. වැල්ලවාය වරුණගම කොටවෙහෙරගල රක්ෂිතයේ ඊයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් රක්ෂිතයේ අක්කර 20කට වැඩි කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රිය වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා. යාල වනෝද්‍යානයේ වගා කරන ලද ගංජා හේන් දෙකක් පොලිස් විශේෂකාර බලකාය වටලා තිබෙනවා. අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවන සතියේ තරඟ පසුගියදා අවසන් වුණා. ඒ රත්මලාන ගුවන් හමුදා පිටියේදී කොළඹ ඉසිපතන විද්‍යාලය හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතරයි තරඟය පැවැත්වුණේ. එහිදී ඉසිපතන විද්‍යාලය ලකුණු 19-9 ලෙස තරඟය ජය ගැනීමට සමත් වුණා. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්.